ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්න සාමාන්‍ය සිංගල් ප්ලේයර් කැම්පේන් ගහන්න හම්බෙන ඒ වගේම ඕපන් වර්ල්ඩ් එහෙම නැත්නම් අපි ගොතමු ස්ටෝරි බේස් තියෙන තර්ඩ් පර්සන් විදිහට අපිට ප්ලේ කරන්න හම්බෙන සාමාන්‍ය 2024 මේ වෙද්දි අපිට ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ගණේ ගේම්ස් 20. ඉතින් මේ ගේම්ස් ඉස්සුවාගේ ලෝ එන්ඩ් PC වලත් අනිවාර්යයෙන්ම ගහලා බලන්න ට්‍රයි කරන්න මතක් කරන්න. සාමාන්‍ය මේ ගේම්ස් ටික හරියට අල්ට්‍රා සෙටින්ග්ස් අල්ට්‍රා ග්‍රැෆික්ස් වගේ ගහන්න එහෙනම් ඔයාලට RTX ග්‍රැෆික් කාඩ් එක වගේ තමයි හොඳ i7 i5 වගේ ප්‍රොසෙසරයක් ඕනි 9 gen වගේ ඒ වගේ තියෙනවා ඔයාලට 8 gen 9 gen වගේ මේකේ high graphics වලින් ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලට low settings වලින් try කරලා බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව වගේ low spec PC වලින්. Right. එහෙනම් බලමු මොනවද මේ games 20 කියලා. අපේ පළවෙනි ගේම් එක වෙන්නේ Lord of the Fallen ගේම් එක. බලන්න ගේම් එකේ graphics details සහ gameplay style මොනවද කියලා. ඉතින් අපි බලුවම පේනවා third person game එකක්. ඒ වගේම තමයි මේකේ graphic details අතින් ගත්ත සාමාන්‍යයෙන් හරියට හොවා ගන්න jersey එක වගේ තමයි පේන්න නම් තියෙන්නේ. උන්ට හොඳ fighting වගේම හොඳ actions ටික අපිට මේ game එකේ දක්නට හම්බ වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම Lord of Fallen game ඔයාගේ low spec PC එකත් මේ තියෙනවා නම් ගහලා බලන්න මතක කරන්න එපා. ඉතින් මේක සාමාන්‍ය ටිකක් ලොකු GB setup එකක් තියෙන game එකක්. ඉතින් අනිවාර්යයෙන්ම play කරලා හරි කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. ඔයා මේ ගේමින් ගත ගේම් ප්ලේ එක්ස්පීරියන්ස් එක. රයිට්. ඉතින් මම හිතනවා ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාගේ ලෝස් PC එකකින් ගහලා බලන්න මතක් කරන්න එපා Lord of Fallen game එක. රයිට්. මගේ ඊළඟ ගේම් එන්නේ Just Cause 4 එක. ඇත්තට මේක හයි දාලා ගහන්න ඕන වලට RTX එකක් ඕනේ නැහැ. මේක වලට සාමාන්‍ය හයි දාලා ගහන්න GTX 1050ක් එහෙම නැත්නම් අපි ගොත්තේ GTX 1060ක් 970 එක ඔය කාඩ් එක තිබ්බ හොඳටම පුළුවන්. එහෙනම් RX 570 එක තිබ්බ මේක ගහන්න පුළුවන්. මේක ගොඩක් ෆනි වගේ ඉන්ටරෙස්ටිං ගේම් එකක්. තර්ඩ් පර්සන් වලින් ප්ලේ කරන්න හැමන ගේම් එකක් නිසා ස්ටෝරිය තින් ගත තියෙන ගොඩක් හොඳ ස්ටෝරියක් තියෙන. ඉතින් මේක ඕපන් වර්ල්ඩ් ගේම් එක විශේෂම කියන්න ඕනේ ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඒක හොඳ ස්ටෝරියකුත් ගේම් එකේ තියෙනවා. ඉතින් ස්ටෝරිය තනිය වෙලා ප්ලේ කරලා බලන්න මතක කරන්න එපා. පේනදි ගේම් එකේ ෆයිටින් සහ ඇක්ෂන් විලාසය මොනවාගේද කියලා. ටිකක් sci-fi ගේම් එකක් හරි කොට එහෙම නිකන් GTA එක මොඩිෆයි කරලා කියලා කියන්නත් පුළුවන් ඒ වගේ ගේම් එක. ඉතින් Just Cause ඊට කලින් ගහපු කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. ඔයා Just Cause එළපු enjoy එක. රයිට්. අපේ ඊළඟ ගේම් වෙන්නේ Lost Judgment කියන ගේම් එක. මේ තුන්වෙනි ගේම් එක Lost Judgment ගේම් එක. ඉතින් සාමාන්‍ය මේක ප්ලේ කරන්න තිය හොඳ PC එකක් ඕනේ. ඉතින් මේක ඇවිල්ලා අපි ගොත් එහෙම ඔයා ප්ලේ කරලා තියෙනවා නම් අපි ගොත් එහෙම ඉතින් ඔයාලා ප්ලේ කරලා තියෙනවා නම් Sleepy Dog ගේම් එක. Sleepy Dog ගේම් එක රීමාස්ටර් කළා වගේ තමයි Lost ෆ්‍රැග්මන් ගේම් එකත් හරියට ඒ වගේම හොඳ ග්‍රැෆික් ඩීටේල්ස් ටිකත් මේ ගේම් එකේ තියෙනවා. ඊට වැඩිය හොඳයි හරිය නිකන් ස්ලීපි ඩෝගේ රීමාස්ටර් කළා වගේ තමයි මේකේ පෙනුම නම්. ඉතින් ඒ උනාට හොඳ ඇක්ෂන් සහ ෆයිටින්ස් ටිකක් තියෙන ගිහින්ද ඉතින් ඒක තමයි නිකන් අර ජපාන් කොරියන් වගේ ස්ටයිල් එකක් තියෙන හින්දා ඉතින් අනිවාර්යයෙන්ම චීන සම්ප්‍රදායකට අයත් වෙන ඉදි ෆයිටින් විලාසය තමයි මේ ගේම් දක්නට හම්බෙන. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ PC එකේ Lost Judgment ගේම් එකත් ප්ලේ කරලා බලලා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන පේන ගේම්ේ ගේම් ප්ලේ ස්ටයිල් සහ ග්‍රැෆික් ඩීටේල්ස් වගේ මොන වගේද කියලා. Right Herman Lost Judgment game pass ඊළඟට යන්නේ Kena Bridge of Spirit game එකට. Kena game එක නම් ඉතින් ලොකු කුඩා කවුරු ප්ලේ කරලා තියෙනවද කියලා මම විශ්වාස කරනවා. මගේ channel එක බලන එක එන්න Kena එකේ game plays උනත් දැකන්නේ නැති මගේ channel එක මම දාපු. වෙනති Kena එක මොනවද game play game කියන තියෙන තීරු. ඉතින් අනිවාර්යයෙන්ම Kena the Bridge of Spirit game එකත් ඔයාලා Lost PC game play කරලා පහලින් comment එකක් දාන්න මතක කරන්නත් එපා. වෙනති game එකේ game page එකසක් game එක මොනවයිද කියලා ඉතින් අනිවාර්යයෙන්ම ගහලා බලන තාසියන game එකක්. ඉතින් මේක ඇහිලා cartoon වගේ තියෙන්නේ. ඉතින් සාමාන්‍ය හොඳ ලෝ ස්පෙක් PCකින් මේක ගහන්න පුළුවන් හයි ස්පෙක් එකක් ඕනෙත් නැහැ. මේ හොඳ ස්ටෝරියක් තියෙන ස්පෙෂලි යන්න එක කියන්න ඕනේ. ඉතින් තර්ඩ් පර්සන් විදිහට ප්ලේ කරන්න හැම වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම Kena the Bridge of Spirit game එකත් ඔයාගේ ලෝ ස්පෙක් PCකින් ප්ලේ කරලා බලන්න මතක් කරන්න එපා. රයිට් ගේස්. අපේ ඊළඟ ගේම් එකනේ ළඟක දිනම් මේක මේක අපිට කැම්පකාව ගහන්න. ඉතින් ඒ මොකද වෙනවන්නේ මේ Ghost of Tsushima game එක. Ghost of Tsushima game එකත් ඉතින් ඔයාලට පුළුවන් කිසි ප්‍රශ්න නැතුව PC වලට දැන් රිලීස් කරලා තියෙන ප්ලේ කරලා බලන්න. ඉතින් ස්ටෝරි තින් ගත්තන සුපිරිම ස්ටෝරියක් තියෙනවා. ඉතින් ග්‍රැෆික් ඩීටේල්ස් අතින් ගත්තත් හොඳ මට්ටමක තියෙනවා. ලෝ ස්පෙක් PC උනම් මේ ගේම් එක ගහන්න පුළුවන් ස්පෙෂලි යන්නේ නැති ස්පෙෂල් මොකදේ. ඉතින් අනිවාර්යයෙන්ම Ghost of Tsushima ගේම් එක ඔයාලා ලෝ ස්පෙක් PC ගහනවා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න තමයි කියනවා. පේනද ගේම් එක ගේම් ගේම් ග්‍රැෆික් ස්ටයිල් සහ ගේම් ප්ලේ ස්ටයිල් මොන වගේද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම Ghost of Tsushima එක ඔයාලා PC ගහනවා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න තමයි කරන්න එපා. රයිට්. මම Ghost of Tsushima ගෙන් පස්සේ ඊළඟට යන්නේ Far Cry 6 වලට. ඉතින් Far Cry 6 කියන්නේ සාමාන්‍යයෙන් ලෝස් පෙ PC එකෙන් ගහන්න පුළුවන් හොඳ ගේම් එකක්. ඒකට ස්ටෝරිය තින් ගත්තත් එහෙම හොඳ ස්ටෝරියක් තියෙන තර්ඩ් පර්සන් ගේම් එක. ස්පෙෂලි කියන්නේ බෑ. ඉතින් තර්ඩ් පර්සන් වලට වැඩිය ෆෝරි මේක ෆස්ට් පර්සන් දි සමහර තැන් වල තමයි තර්ඩ් පර්සන් ගේම් එක හම්බෙන්නේ. ඒත් වල මේක ෆස්ට් පර්සන් ගේම් එක. ඉතින් හොඳ ස්ටෝරියක් තියෙන තේ අනිවාර්යයෙන්ම මගේ ලෝස් පෙ PC එකෙන් Far Cry 6 එකත් ගහලා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න අවතක් කරන්න එපා. රයිට්. මම Far Cry 6 එකෙන් පස්සේ මගේ ඊළඟ ගේම් තෝරගන්න. ඉතින් ඒක නම් තර්ඩ් පර්සන් ගේම් එක. ඉතින් ඔයාලා කවුරුත් දන්න ගේම් එක. ඒ තමයි
හිට්මෑන් දෙදස් දාසය ගේම එක ඉති හිට්මන් ගේ මහිත නවර ප්ලේ කරලා තියන්න ඇති මීට කලින් වීඩියෝස් බලදි න හිටමන් ගේට ඉති හිටමන් ගේ සල පට ලේකන හොඳ ගේමත හිටමන් දස් දාසේගේම ලෝස් පිසිීමක් ගහන්න පුළුවන්ද පේනතිගේම ගැි ඩිටස ගේම ුණවා ති හිටම දස් දාසගේම හගේ ලෝස් පිසිම් ප්ලේකරන්නකට පලින් කමට ඇදන්න තමද කරන්න ඒවා රයි් ම හිටමෑන් දෙදස් දාසෙන් පස් ඊලාට යන්නේ හෝවගාට් ලෙජර්සිවලට ඉති හෝවාගාට් ලජසිගෙන සාන් ලෝස් පිසිකින් ගහන්නුව සුපිරිම ගනේ ගේමයක් ඉතින් ලෝස් පිසින ගහන්න හොඳොස්ට ඔප්ටිමයිස් කලදින හිද සාමාන්‍ය හොඳ ගේම්ලේ ජෝයිබල්ල අපට මේ ගේම ගන්නල ස්පේෂල් මේ ඉතින් වල්දන්න හැරි පෝටගේම තින කතාවතම යන්න ඉති කතාවනම ඒ හාසිත දේවල්තයි තියෙන හෝවාගාස් කියන හල ඇති ඉතිං ට සාම හො ගේ ල ක්ස්පිරන්ස එකක් හොඳ ග්‍රික් ඒ හො විශුව ක්ස්පිරන්ස ගනපන ගේම තැමේ හෝගර ලජසික රයිට් මේ එකක් ලේ කල බලමත කන්න ග තර පසන්ගේමයක් තිර රයිට් හෝගා ලජසින් පස් ීනටන හොරයිසන් සීරෝඩ උන්වලට සාමනි තර් පසන් ගේමයක් තරට ගන්නහම් වෙන අනාගතපයකොත්ම ෆියචරස්ටික් ගේ මෙතම හෝ ෆියචරස්ටික් කියල කියන්න පුල ති හොරයිසන් සීරෝඩ උන්න අනිවාරම ලෝස පිසිෙන් ප්ලේ කරල බලන අමත කරන්න එපාමේ යින් සිරඩව හො ස්ටෝරිය තින ගේමයක් තිං ඒගතම කෝපන්ඩුවට ගේම ස්පෙෂලි කියන්නන් තත් පහනලින් අපි ප්ලේගන්න හම්බිල ටිකක් ෆියර ටිකන හොඳ ෆියචරස්ටි හරිනගේ පලේ ගැ පලේස්ටයිල් ති ගතේම අපිකොත් පාක් ප්‍රයිමල්ල ගතම සමක් ලට පලේගන්න හම්බෙන එන අතින් ගොඩක් හොඳ ගේමක්ම මේ හොරයිසන් සිරෝඩවන්ගේම රයිට් අප ඊලන්ගේම හෙල් බේට් සෙවනු සැකරෆයිස් කන ගේම ති මේන ගොඩක් අමාරු එන්න ෆයිට් කන්න අමාරු යගත ගොඩක් ක්ෂන්ස්ටිය බලාගන්න හම්මරගීමත හෙල් බලේට් සනු සක්‍රෆයිස් ගේම ති අනිවාරම ලෝස් පිසි තින කියෙන මේ ගේම එක ප්ලේ කලපටින් පාලින් කමට එදන්න අම ොත කරන්න එපා ගේම එක මොන වගේද කියලා රයිට පිනතිගේ ගෙි ඩිස්ටේල් සහ ගේම උන්වාගේ කිය ති අනිවාර මේ ගේම තයි ලෝස් පි සිංහනවාට පාලින් කමට එදන්න නිවාරෙන් අමත කරන්න එවා රයිට් මං හෙල්බේට් සේන සක්‍රෆයිස් වලින් පස් ඊලාට යන්නේ ඇටලස් ෆිලම් ගේම එකට ට වෙන ඇටලස් පෙලකින් වතිම කර ලඟද අපුගේමයක් තට් පසන් ලබිටලේ කරන හම්බෙනගේම ෆයිට් කරන හමල සරල පතිංගේ මක්කරුවක්හම ඉතින් අනිවාරම ඇටලස් පෙල නැත් වග ලෝස් පිසිෙන් ට්‍රයි කල බහන්සකන මේ ගොඩක් කරම එක පලේ කරන හොඳ සිටින් සුන් පලේකරනට පිසික්කෝල එල සාමාන්‍යේ එෆෙක්සාර් හෙමෝන් කරලා ගහන්න ඔයාට සාමට ජීරි සෙද්ද හරගේ ග්‍රික් කාඩයක් ඕනි රයි් ඇටලස් ෙලන්නගෙන් පස ඊලට යන්නේ කන්ට්‍රෝල් ගේම කර ඇති කන්ට්‍රෝල් කියන්න සාමාන්‍ය ජීටක් කාඩ තුලින්ගේම හිමඩිහරස් කාඩ ලිමුණ හොඳර ගහන පුළන්ගේමතම කන්ට්‍රෝල් ලෝස් පිසිකින් ගහන්න පුල සුපිරි ගනගීමතම බද කතා ගන්න කන්ට්‍රෝල්ගේම තනිවර කන්ට්‍රෝල්ගේමත් ඔය ලෝස් පිසින් ගනවර පලින් කමට අදන්න අමතක කරන්නවා පේනතිගේම ගෙි ඩිටෙසක් ගේම් පෙස්ටක මොන වගේද කියලා රයිට් ඉතිං අනිවාරම කන්ට්‍රෝලත් වගේ පිසින් හට පහලින් කමට අදන්න අමත කරන්නවා අප ඊල්ලන්ගේමම බැනිශස් ගෝස්ට් නිවඉඩන් කියනගේමක බැනිශස් ගෝස්ට නිවඩීඩන් කියන ඉතින් අනිවාරම ලෝස් පිසින් ගහන පුල හන් සුපිරිගන ගේමයක් ති බෙනතගේම ගෙි ඩිටසගේ පිශල මද කියලා ඉති අනිවාරය මනිශස් ගෝස්ට නිවඉඩන් ගේම වැ ලෝස් පිසින් ගහනවට පාලි කවට අදන්න අමත කරන්න ඒවා අපේ පස ටමි කාටට ජල ගොඩක් කතාරපු ගේම ඔටමි හට කියන් අනිවාරම ලෝස් පිසිෙන් ට්‍රයි කල බන්න සුපිරි ීමත ඔටමි කාට් එක වෙනස් පජාති ගේම් පස් පිරසයගේ ස්ටරි මෝඩ්යක් කපරතින ීමත ඔටමි කාට්ක අනිවාරම ලෝස් පිසින් ගනවට පාලි කවට අදනවතක් යනවාම ඔටමි කාට් කියීම රයි් මං ඔටමි කාටලින් පස ඊළඟට යන්නේ ඇසන් ක්‍රීට් මයි රේජුවල් ඉතින් ස්ටෝරිය වගේ තත් පසන් නිතට පලේගනහමෙන හොඳගේ මැත්තම ඇසන් ක්‍රීට් මයි රේජ් කීම එක ඇසන්ින් මිටාත් ගේීම අනිවාරමතිවගේ ලෝස් පිසින් ගහලට පාලින් කමටත් දනමතක් කනපගේ ඇසන්කින් මිරාජගේ ලබපු ස්පිරියන්සේ හයිට අප ස්කන්ේ මිරාජීම් පසීලටන්නේ ප්ලගුටේල් රික්වාරියම්වල් ප්ලගුටේල් රිකවාරියම් ගැන සාමන ලෝස් පිසිීමක් ගහනකුල හොඳ ස්ටෝරියත් තියෙන තත් පසනින් පලේගන්නහන්නගේම ඉති මේ ගනගේ ලෝපන්වල් නෙමතිවට දඩ බඩගල මිෂණ එක පේක නම්මගේ තැමෙනේ හදපිකතාගන්න පලගුට රිකවරම තනිවරෙන් පලේ කල බහමස කැන ලෝස් පිසි අප ඊලන්ගේම වෙන මාෆියා ්‍රීගේම ති මාෆියා ්‍රීක තත් පසනලින් පලේ කරන හම්මෙන හොඳ ඔපන්වල්ගේම ඉතින් අතත් පස නෝපන්වල් ගේම ගරට මාෆියා ්‍රීගේම ගන්නපුලගේ ලෝස් පිසින් ගහන්න ඉතින් අනිවරන් ට්‍රයි කල බන්නමත කරන්න මාෆියා ්‍රීත් ලෝගෙන් පිසින් හලට පහලින් කමට කරන්න හයිට පේකෙන් පසීලටන්නේ මවල් ස්පයිඩවන් මයිල් මොරස් ගේම ඇති මවල් ස්පඩමන් මයිල් ොරස්කින් සහ ලෝස් පිසින් හම සුපිරිගනගේම පෙන්ගේම ගෙි ඩටසක් ගේම් පෙස්ටර නොති නිවාරීම
මර්වර් ස්පයිඩමන් මයිස් බාසත් වගේ ලෝස් පිසින් ගන්නවට පානි කමෙන්ටෙත් දාන්න මතක් කරන්න එපා රයිට් මගේ පස්සේ ඊළඟටනේ ලයිෆ් ඔෆ් පී කියන ගේමර් සහ ලෝස් පිසින් ගන්නකො හොඳමට වෙයි ගේමත් වෙයි ලයිෆ් පී කියන්නේ ඉතින් පේනද ගේමේ ගේම් ෆීචර්ස් අගේ ඩීටේල්ස් වගේ මොනවද අනිවාර්යයෙන්ම ලයිෆ් ඔෆ් පී එකත් ඔය ලෝස් පිසින් ගන්නකො අපිට පානි කමෙන්ටෙත් දාන්නත් අමතක කරන්න එපා රයිට් අපි ඊළඟ ගේමනේ ඇලන් වේ 2 එක පිළස් ගේම් එක ඉතින් ඇලන් වේ 2 එකත් ඔය ලෝස් පිසින් ගන්නකො අපිට පානි කමෙන්ටෙත් දාන්න අමතක කරන්න එපා සාමාන්‍ය 3rd person ඉදිරියට ප්ලේ කරන්න පුළුවන් සුපිරි ගණේ ගේම් එකක් විදියට තමයි මේ ඇලන් වේ 2 එක ගන්න වෙන්නේ ඉතින් ඒකෙන් තමයි හොඳ හොරර් ගේම් එකක් especially story based horror game එක විදියට ඉතින් Alan Wake 2 එකත් ගහලා ඔයාගේ love game එක කරපු enjoyable experience අපිට පහලින් comment කරන්න අමතක කරන්න එපා right මම Alan Wake 2 එකෙන් පස්සේ අද video තමයි අපේ games we savor වෙන්නේ සාමාන්‍ය 3rd person මේ වගේම තමයි ඔයාලට ගහන්න හැම story based games එකක ඉවර වෙන්නේ ඉතින් guys මේ games ටික හොඳ නැත්නම් තවත් දියට මම share කරන්න අමතක කරන්න ඉතින් මේ videos දිගටම ලබච subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා එහෙනම් ඉතින් හැමෝටම අලුත් video එකකින් එතකොට ඔයාලට සුබ දවසක්